අතුරු අයව කියන්නේ 2021 වසරේ 2022 වසරට ඉදිරිපත් කළ අයවැය සංශෝධිත අයවැයක් විදිහට තමයි මේ මාස හතර සඳහා ඉදිරිපත් කළා තියෙන්නේ. මම දැක්ක අද පුවත්පතක තියෙනවා මේ තියෙන අයවැය පොරොන්දු වලින් රජය ඉටු කරත්තේ 106යි. මේ 2021 වසරේ අයවැය යෝජනා වලින් රජය ඉටු කරලා තියෙන 106යි. අයවැයක කියන සියලු දේම සාර්ථක වෙන්නේ නැහැ. අයවැයක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා මෙච්චර මුදල් හම්බ වෙනවා කියලා. ඒකට වියදම් ඇස්තමේන්තුවක් හදනවා. දැන් මෙතෙක් මල් ළඟ තියෙනවා 2015 සිට සෑම අයවැයකම ඇස්තමේන්තුගත මුදලෙන් 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් හම්බෙලා නැහැ. ආදායම ලැබෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ කියන යෝජනා සමහර ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. දැන් හැබැයි මේ රටේ ජනතාව ලංකාවේ පවුල් 60 ලක්ෂයක් තියෙනවා. මේ 60 ලක්ෂයෙන් පවුල් 50 ලක්ෂයකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ආණ්ඩුව යම් යම් දීමනා දෙන්න තීන්දුව කළා තියෙනවා අඩු ආදායම් ලාභීන්ට. රුපියල් 10,000ක දීමනාව දෙන්න තීන්දුව කළා තියෙනවා පවුල් 61,000කට. ලංකාවේ පවුල් 60 ලක්ෂයක් ඉන්නවා. මේ 60 ලක්ෂයෙන් පවුල් 50 ලක්ෂයකටම ජීවත් වෙන්න බැරුව තියෙද්දි රුපියල් 10,000ක දීමනාවක් දෙන්න තීන්දුව කළා තියෙනවා පවුල් 61,000කට. ඒ වගේම සමෘද්ධි දීමනාව රුපියල් 3,000කින් වැඩි කරන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේම පෝෂණ මල්ලක් දෙන්න තීන්දුව කළා තියෙනවා. මේවා ලැබුණොත් හොඳයි. හැබැයි මෙතෙක් ඒවා දෙන ඒවා කියන ඒවා සමහර අයට හැදුනේ ලැබුණේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දුප්පත් ජනතාවට ඉතාමත්ම ආර්ථික පරිදි මිරිකලා ඉන්න ජනතාවට මේ කියන සහන ලබා දෙයි කියලා. හැබැයි සංඛ්‍යාලේඛන අනුව සහ සමීක්ෂණ අනුව 2021 වසරේ ඒ අයවැය යෝජනා වලින් 106යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතුරු සියල්ලම ක්‍රියාත්මක වෙලා නැහැ. මිරිකලා මිරිකලා ආදායම් වැඩි කරගන්න වැට් බද්දක් දැන් 112 ඉඳන් 15ට වැඩි කරපුවාම තව තවත් අමාරු වැටෙන එකක් දෙන්නේ. එතකොට මේ වක්‍රබදු තව තවත් වැඩිවීමක් වෙනවා. මේ වැඩිවීම තුළ මේ ජීවන වරෙන් මිරිකලා ඉන්න ජනතාවට තවත් බදු වැඩි කරපුවාම මොකද්ද වෙන්නේ? එක පැත්තකින් වැඩි බදු අරන් අනිත් පැත්තෙන් ජනතාවට සහන දෙනවා කියලා ඉතා සොච්චමත් දෙන්න තමයි මේ තීන්දුව කරලා තියෙන්නේ. ඉතින් මේ මාස 4 කොහොමද ගෙවා ගන්න කියලා වෙන්න ඇති මුදල් ඇමති විදිහට ජනාධිපති කල්පනා කරන්නේ. ඒකට තමයි මේ වගේ අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ අයවැයෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳෙයි කියලා. මම ඕගොල්ලන්ගිනුත් මාධ්‍ය වේදිකාව ඉදිරියට අහනවා. ඕගොල්ලන්ට හම්බෙන මුදල ඇතිද මේ මාසේ ජීවත් වෙන්න? ආණ්ඩුව කියනවා මම දැක්ක ගැන සතියකට ඉස්සෙල්ලා එක් පුද්ගලෙක් ජීවත් වෙන 12,444ක් ඕනේ කියලා. පවුලක දරුව දෙන්නා අම්මයි තාත්තයි 4 දෙනෙක් ඉන්නවා. ඒක රුපියල් 50,000ක් ඕනේ මාසයක් ජීවත් වෙන්න. අපේ රටේ 50,000ක් ලැබෙනවද? මම තවද ඊට පහු දවස් කිහිපයකට පස්සේ මධ්‍යම පාන්තික පවුලක් සාමාන්‍ය සියලුම අවශ්‍යතා සඳහා 1,10,000ක් අවශ්‍යයි කියලා තිබුණා. රුපියල් 1,10,000 කී දෙනාට හම්බෙන්නේ? රාජ්‍ය සේවකේ 15 ලක්ෂෙන් 5 ලක්ෂයක රුපියල් 40,000ට වඩා අඩුවෙන් හම්බෙන්නේ. සමෘද්ධි පවුල් 23 ලක්ෂයක් ඉන්නවා. සමෘද්ධි පවුල් 23 ලක්ෂයක රුපියල් 25,000ට වඩා මාසික ආදායමක් ලැබෙන්නේ. ඒ වගේම ගොවි ජනතාව පවුල් 20 ලක්ෂයක් ඉන්නවා. ගොවි ජනතාවට අක්කරකට වීපුසල් 100ක් ආවත් ලැබෙන්නේ රුපියල් 33,000 විතර විතර මුදලක්. ඒ වගේම ස්වයං රැකියා කරන අය ඒ සෑම කෙනෙක්ම පීඩාවට විඳිනවා. මේ කියන මුදල ලැබෙන්නේ නැහැ. ඉතින් මේකින්ද මේ අයවැයෙන් එහෙම සහනයක් ලබා දීලා නැහැ. රටේ ජනතාව තව තවත් කබලෙන් ලිපට වැටෙන යන්නේ. මම අනාවැකියක් කියන්නම්. දැන් අද එද්දි ඉන්දියාව තිරුගු පිටි ආන අපනයනේ නතර කරලා තියෙනවා. ලංකාවේ තිරුගු පිටි කිලෝ එකක් 350ට වුණාම පාන් රාත්‍රියක් රුපියල් 250ක් විතර පමණ වෙයි. ලංකාවේ පාන් රාත්‍රියක් 35 ලක්ෂයක් දවසට ජනතාව කනවා. ඒ වගේම වතුකරේ ජනතාව පාන් පිටි මතම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ජනතාවට දෙයියන්ගෙන් පිහිටයි. මේ විදිහට ගියොත් ඒ වගේම භාණ්ඩ වර්ග 350 කාණානේ තහනම් කරලා තියෙනවා. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කාණ්ඩ ඇවිල්ලා මේ අමුද්‍රව්‍ය ගෙන්න එක නතර කරපුවාම වෙන දේවල්. ඉතින් අයවැයට ඉස්සෙල්ලා මේවා ඔක්කොම කරලා අයවැයෙන් යම් යම් මේ ජනතාව රවට්ටන සීනි තවරලා මේ බොහොම තිත්ත බෙහෙතක් දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. බලමු අපි මේක සාර්ථක වෙයිද කියලා. හැබැයි මේ කියන ඒවා කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවට නැවත වතාවක් ජනාධිපතිතුමා අපි දැක පාර්ලිමේන්තුවේදී ආරාධනා කරනවා මේ එළියට වෙලා විවක්ෂය විදිහට විවේචනය කර කර ඉන්න එපා. ඔබතුමාලාට ගැටළු විවේචන ඇති. ඇවිල්ලා මේ ආණ්ඩුවට එකතු වෙලා අපි ගැටළු විසඳගමු කියන කාරණාව. ඉතින් ඒක හොඳයි. ආණ්ඩුවට කොහොමද යන්නේ? ගල්ලංගුරු වංචාවෙන් බිලියන 150ක් ගහලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා කියනවා. ඒ වගේම ඔය සුදුලුණු වංචාව, සීනි වංචාව ඒවා කිසිම දෙයක් අල්ලලා නැහැ. එහෙම තියෙද්දි අපි කොහොමද මේ ආණ්ඩුවට යන්නේ? දැන්ටම මේ කැබිනට් මණ්ඩලෙත් ඉන්නවා මේ කප්පන් අරන් උසාවි වලින් වරදකරුව වෙච්ච අය. ඉතින් එහෙම තියෙද්දි අපි කොහොමද ආණ්ඩුවට යන්නේ? ආණ්ඩුව කොහොමද? දැන් ආණ්ඩුව අපිට කතා
කරනවා නම් අපිට දෙන්න ඕනේ වැඩපිළිවෙල මොකද්ද කියලා. වැඩපිළිවෙල දීලා මේ වැඩපිළිවෙල මෙන්න අපේ වැඩපිළිවෙල මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා. අකමැති නම් මේකට විරුද්ධ වෙන්න කියලා. එහෙම කිසිම දෙයක් කරන්නේ නැතුව වැඩපිළිවෙලක් නැතුව කැබිනට් මණ්ඩලයක් දැන් 22 වෙනි සංශෝධනයේම 30යි රාජ්‍ය 40යි 70ක් කරන්න යනවා. එතකොට අන්තර් කාලයක් කියලා කාල සීමාවක් තීන්දුව කළා වැඩපිළිවෙලක් නැහැ. ඉතින් වැඩපිළිවෙලක් නැතුව මොකද්ද මේක කියන්නේ? අපි කරුණු 10ක වැඩපිළිවෙලක් සමගි ජනබලයේ ඉදිරියට ඉදිරිපත් කළා. අඩුම තරමේ මේකට කැමැත්ත ප්‍රකාශ කරන එක ලේකටත් කැමැත්ත ප්‍රකාශ කළා නැහැ තවම.